අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා අවුරුදු 45ක දේශපාලන පළපුරුද්දක් තියෙනවා. ඒ වගේම අද රටේ ස්ථාවරත්වය අරගෙන ඇවිල්ලා තියෙනවා. ප්‍රතිපත්ති වල අපේ ප්‍රශ්න තියෙනවා අපි ඒක පිළිගන්නවා. එතුමාගේ අවුරුදු 45ක ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු 55ක දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. අපි විශ්වාස කරන ආර්ථික යථාර්ථවල පත්වච්ච වහම මේ මැතිවරණ තියයි. මේ වෙලාවේ අවශ්‍යතාවය තියෙන්නේ පක්ෂ බෙදිලා කුලල් කා ගන්න එක නෙමෙයි. මේ බංකොලොත් වෙච්ච රට අද නැගී සිටින උත්සාහ දරන මොහොතේ සියලු දෙනාගේ වගකීම දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට වැඩිය මේ රටේ ජනතාව මේ පීඩණයෙන් මුදවා ගන්න. ඒකට කවුරුත් එකතු වීමේ අවශ්‍යතාවය තියෙන නිසා තමයි ජනාධිපතිතුමාය ආරාධනය කරන්නේ. රටේ ජනතාවගෙත් කැමැත්ත ඒක. මේ අභියෝග ජයග්‍රහණය කළා ඉන්න අනතුරුව මැතිවරණ එනකොට වෙන් වෙලා ඡන්දය ඉල්ලලා දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ආණ්ඩුවට එකතු වෙලා මැති අමාත්‍යකම් බෙදා ගැනීමේ අසනීපයක් නැහැ. ඉතින් අපි කියන්නේ මේ වෙලාවේ ජාතික ආණ්ඩු කියලා ලේබල් යාලවල මැති අමාත්‍යකම් බෙදා ගැනීමට වඩා අපිට කරන්න බොහෝ දේවල් තිබෙනවා. ඇත්තටම මේ රටේ මූලික ප්‍රශ්න ටික අඳුනගෙන තිබෙනවද? මිනිස්සු බඩගින්නේ, දරුවන් මන්දපෝෂණය. එතකොට මේ වගේ තත්ත්වයක් මත ආණ්ඩුව කළ යුත්තේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මිස ජාතික ආණ්ඩුව හදලා ඇමතිකම් බෙදා ගැනීම නෙවෙයි. ඡන්ද විමසීම මං හිතන්නේ දැන් දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා. නමුත් අපි පක්ෂයක් හැටියට කියනවා පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. ඒ වගේම නැති කරපු පළාත් සභාවත් නැවත ලබා දිය යුතුයි කියන කාරණේ. ඒ වෙනුවෙන් අපි පක්ෂයක් හැටියට පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.